ඔබ යම් කිසි සබ්ජෙක්ට් එකක් ගැන හෝ ඉදිරියේදී මුහුණ දීමට තිබෙන යම් කිසි අභියෝගයක් ගැන බයෙන් ඉන්නවා නම් ඒ සබ්ජෙක්ට් එක හෝ අභියෝගය ඔබට අමාරුයි කියලා හිතන් ඉන්නවා නම් ඇත්තටම මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන්මයි අහන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම කම්මැලි නැතුව මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් අහුවොත් ඔබ අනිවාර්යෙන්ම ඒ අභියෝගය විතරක් නෙමෙයි ඕනම අභියෝගයක් ජීවිතේ හම්බෙන ගොඩ යන්න පුළුවන් විදියට ඔබව ඔප්ටිමයිස් කරගන්නවා නිසක වශයෙන්ම ඔබට යම්කිසි සබ්ජෙක්ට් එකක් අමාරු කියලා හිතෙන්නේ ඒ සබ්ජෙක්ට් එකේ තියෙන සංකීර්ණකම නිසා විතරක්ම නෙමෙයි ඔබගේ හිතේ ඒ සබ්ජෙක්ට් එක ගැන ඔබ විසින්ම මේ මොහොතේ හදාගෙන ඉන්න ඇටිටියුඩ් එක තමයි එතනදි ලොකුවටම බලපාන කාරණාව වෙලා තියෙන්නේ ඔබ ඕනම දෙයක් ඔබේ හිතේ මේ මොහොතේ මවාගෙන ඉන්න ස්වરૂපය අනුව ඒක ඔබට කතරම් ලේසිද ඒක ඔබට කතරම් අමාරුයිද කියන එක තීරණය වෙනවා ඔබ ඕනම අමාරු ටාස්ක් එකක් ඕනම අමාරු සබ්ජෙක්ට් එකක් හෝ අභියෝගයක් දිහා පොසිටිව්ලි බලනවා නම් මේක මම දිනන්නම ඕන දෙයක් කියලා දකිනවා නම් පැහැදිලිවම ඒක කොච්චර අමාරු කාර්යයක් වුණත් ඔබ තුලින්ම ඒ ඩිෆිකල්ටි එක ඕවර්කම් කරන්න ඒ අභියෝගය ජය ගන්න ඒ චැලෙන්ජ් එකෙන් ගොඩ යන්න ඕන ක්‍රමය මතු වෙනවා ක්‍රියේට් වෙනවා සැබවින්ම එය ඕනම මිනිසෙක් සතුව පවතින විශේෂ හැකියාවක් ඒක මේ විශ්වයේ පවතින සීක්‍රට් එකක් ඕනම මිනිසෙකගේ කායික හැකියාව සහ මානසික හැකියාව මේ සියලුම දේවල් ඔප්ටිමයිස් කරන්න පුළුවන් ඔබ මේ මොහොතේ සිටින තත්ත්වයට වඩා ඔබේ මනස සහ ඔබේ ශාරීරික ශක්තිය සහ ඔබේ ස්කිල්ස් කියන මේ ඕනම දෙයක් ඔබේ අවශ්‍යතාවයට අනුව ඔප්ටිමයිස් කරගන්න පැහැදිලිවම ඔබට පුළුවන්. නමුත් අවාසනාවකට මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් තුනෙන් එකක්වත් මේ පිළිබඳව දන්නේවත් නැහැ. ඔබට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය කියන්නේ පුදුමාකාර වැලුව එකක් තියෙන ඉතා ඉහළ වටිනාකමක් තියෙන දෙයක්. මේ ලෝකයේ සිටින අනිත් සත්වයින්ට කළ නොහැකි දේවල් අතිවිශාල ප්‍රමාණයක් ඔබට කරන්න පුළුවන්. ඔබ ඇත්තෙන්ම ඔබේ හැංගිලා තියෙන හැකියාවන් වලින් ප්‍රයෝජනට ගන්න ඉතාම සුළු ප්‍රමාණයක්. ඇත්තෙන්ම ඔබ ඔබේ පොටෙන්ෂල්ස් වලින් හඳුනගෙන තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. සමහර මිනිස්සු ඒ අයගේ ස්කිල්ස් ඇන්ඩ් පොටෙන්ෂල්ස් කියලා දෙයක් අහලවත් නැතුව ඒ වගේ කිසිම වැඩක් ගන්නේ නැතුව ඉපදිලා මැරිලා යනවා. ඔබට පුළුවන් වුණොත් ඔබව ඔප්ටිමයිස් කරගන්න අඩුම තරමේ ඔබේ පොටෙන්ෂල්ස් වලින් 10%ක් තරම්වත් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදියට ඔබට පුළුවන් වේවි මේ ලෝකෙට අතිවිශාල කන්ට්‍රිබියුෂන් එකක් ඔබෙන් දෙන්න වගේම ඔබට හමු වෙන ඕනම චැලෙන්ජ් එකක් ජය ගන්න. ඇත්තෙන්ම ඔබ උත්සාහ කළ යුත්තේ අන්න ඒ දේ සිදු කරන්න. ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් යම්කිසි ක්‍රීඩාවක නිරත වෙන පුද්ගලයෙක් නම් එහෙමත් නැත්නම් නිර්මාණයක් බිහි කරමින් සිටින පුද්ගලයෙක් නම් මේ කුමන හෝ කාර්යක නිරත වෙමින් සමාජයට යම්කිසි දායකත්වයක් දෙමින් තමුන් ගොඩ යන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම් ඔබට ඇත්තෙන්ම ඔබ වටහා ගත යුතු දේ ඔබට කළ නොහැකි සබ්ජෙක්ට් එකක් හෝ ඔබට ඇචීව් කරන්න බැරි ටාගට් එකක් කියලා දෙයක් කොහෙත්ම නැහැ. එතන කන්සිඩර් කරන්න තියෙන එකම දේ නම් ඔබ ඒ සබ්ජෙක්ට් එක ගැන හෝ ඒ ටාස්ක් එක ගැන ඔබේ හිතේ හදන් ඉන්න ඇටිටියුඩ් එක මොකක්ද කියන එක විතරමයි. ඔබ ඔබට කුඩා කාලයේ සිටම ඒ සබ්ජෙක්ට් එකට අදාළව ලැබුණු අත්දැකීම් මත මේ මොහොතේ හිතන්න පුරුදු වෙලා ඉන්නවා. මේක මහා අමාරු සබ්ජෙක්ට් එකක්. මේක ගොඩ දාන්න බෑ. මේකේ තියෙනවා මෙන්න මේ වගේ අමාරු දේවල්. ඒක නිසා මේක මට කරන්න අමාරුයි. එහෙමත් නැත්නම් ඔබේ යහළුවන්, ඔබේ දෙමාපියන්, ඔබ දන්න හඳුන අය ඔබේ ඔළුවට පුඩි කාලේ ඉඳලම ඒ සබ්ජෙක්ට් එක ගැන විවිධ අවස්ථාවල දාපු විවිධාකාර නෙගටිව් දේවල් නිසා
එහෙමත් නැත්නම් ඔබ විසින්ම ඔබේ ඔළුවට දාගත්ත මවාගත් සමහර නෙගටිව් ඇටිටියුඩ්ස් නිසා ඒ සබ්ජෙක්ට් එක දකින්න දකින්න වාරයක් පාසාම ඔබ තුලින්ම පුදුමාකාර වූ බියක් අලසකමක් මතුවෙනවා ඇති වෙනවා ඒක හරියට ඔබ හිතින් මහා විශාල ගෝරිල්ලෙක් මවාගෙන ඉන්නවා වගේ ඒ සබ්ජෙක්ට් එක දකින්න දකින්න ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන ඒ හැම අවස්ථාවකදීම ඒ ගෝරිල්ලා මැදට පැනලා ඔබව ඔබේ achievements වලින් ලැග් කරනවා ඔබව ජය ගැනීම වලින් වළක්වනවා ඔබගේ තේරුම් ගැනීම හැකියාව අඩු කරනවා වගේම ඔබේ ඇත්ත potentials ටික ඔක්කොම බ්ලොක් කරලා දානවා ඇත්තෙන්ම ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ හිතේ ඒ යම්කිසි දෙයකට අදාළව ගොඩනැගිලා තියෙන negativity එකට challenge කරන්න. ඒ සඳහා ඔබ මුලින්ම හඳුනා ගන්න ඕනේ ඒ විෂයට අදාළව ඔබේ දැනට තියෙන skills සහ weak points. ඊට පස්සේ ඔබ background study එකක් කරන්න ඕනේ ඒ subject එකේ තියෙන fundamentals ටික identify කරගෙන ඒව isolate කරගන්න. ඊට පස්සේ ඔබ මේ fundamentals වලට ඔබට පුළුවන් හැම ආකාරයකින්ම එක දිගටම නොනවත්වාම attack කරන්න ඕනේ. ඒ සඳහා ඔබේ දැනට තියෙන skills and resources use කරලා වැදගත්ම දේ නම් ඔබ අනිත් අයගෙන් උදව් ගන්න තියෙන ලැජ්ජාව ඔබේ මාන්නය අඩු කරගන්න ඕනේ. ඔබේ weaknesses ටික clear කරගන්න දැනුම තියෙන යාළුවන්ගෙන් ගුරුවරුන්ගෙන් හෝ ඕනම අයෙක්ගෙන් උදව් ඉල්ලලා දිගටම කාලයක් තිස්සේ ඔබේ මේ තියෙන weaknesses වලට ඔබ isolate කරලා attack කරගෙන යනකොට ඔබ positively හිතන්න පටන් ගන්නකොට ඔබට නිසකවම පුළුවන් වෙනවා ඒ subject එක overcome කරන්න. මොකද මේ ලෝකේ තියෙන ඕනම subject එකකට තියෙනවා fundamentals කියලා જાතියක්. ඒ fundamentals වලට ඔබ හරියට attack කළොත් ඒ කියන්නේ ඒවා විවිධ කෝණවලින් ඔබ තේරුම් ගන්න උත්සාහ කරන විට කාලයක් යන විට මේ fundamentals ඔබට familiar වෙනවා. ඒ විෂය ඔබේ සුරතලෙක් බවට පත් කරගන්න ඔබට පුළුවන් වෙනවා. එවිට નિરાයාසයෙන්ම ඔබට ඒ සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න පුළුවන් වෙනවා. ගණිතය, විද්‍යාව, ඕනම ලැන්ග්වේජ් එකක් කෙටියෙන් කිව්වොත් මේ ලෝකේ තියෙන ඕනම විෂයක් විෂය පතයක තියෙන ඕනම දෙයකට ෆන්ඩමෙන්ටල්ස් ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල්ස් කියලා දෙයක් තියෙනවා. ඒ ටික ඔබ අල්ලා ගත්තොත් හොඳට හසුරුවන්න හුරු වුණොත් අදාළ විෂය තවදුරටත් ඔබට බියගෙන දෙන බිය විය යුතු කාරණාවක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට ඒ සබ්ජෙක්ට් එකෙන් වැඩ ගැනීමේ හැකියාව දැන් ලැබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ගණිතය කියන සබ්ජෙක්ට් එකේ ෆන්ඩමෙන්ටල්ස් වෙන්නේ සුළු කිරීම. ඕනම ලැන්ග්වේජ් එකක් ගත්තොත් ඒකට අදාළ ව්‍යාකරණ සහ වාක්‍ය රටා තමයි ෆන්ඩමෙන්ටල් එක වෙන්නේ. අන්න ඒ වගේ ඇත්තටම මේ ලෝකේ කිසිම සබ්ජෙක්ට් එකක් නැහැ ඔබට තේරුම් ගැනීමට නොහැකි. ඒ වගේම කිසිම අභියෝගයක් නැහැ ඔබට ජයගත නොහැකි. ඒට හේතුව ඔබ මිනිසෙක්. ඔබට උපතේ සිටම ලැබුණු විශේෂ වූ skills, potentials අති විශාල ප්‍රමාණයක් ඔබ තුළ මේ මොහොතෙත් නිදන්ගතව තියෙනවා. මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ටම පුදුමාකාර වූ ශක්තියක්, පුදුමාකාර වූ potential එකක් ඔවුන් තුළ ගැබ් වෙලා තියෙනවා. නමුත් ගැටලුව නම් විවිධාකාර වූ හේතු මත ඔවුන්ට එය හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. ඔහුගේ හෝ ඇයගේ පවුල් පසුබිම නිසා, අනෙකුත් විවිධාකාර වූ හේතු නිසා හෝ බලපෑම් නිසා ඔවුන්ගේ මේ potential එක ඔවුන් අඳුරගන්නේ නැහැ. හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබිලත් නැහැ. මේ අයුරි විවිධාකාර වූ බාහිර බලපෑම් ඔබව වීක් කරලා සමහර විට දෙමාපියන්, සමහර විට යහළුවන්, නෑදෑ හිතමිතුරන් සහ සමාජයේ අනෙකුත් පුද්ගලයන් නිසා ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් හඳුනගන්න ඇති අවස්ථාව ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා, ආයාචනය කරනවා ඔබ ඔබේ සැබෑ පොටෙන්ෂල් එක අඳුරගන්න. ඔබව නෙගටිව් කරන අයගෙන් ඈත් වෙන්න. සැබවින්ම ඔබට කළ නොහැක්කක් නැහැ. ඔබට ජයගත නොහැකි අභියෝගයක්
කොහෙත් නොතියෙන්න විදියක් නැහැ. ඔබ අභියෝග පසුපස ඉහුබඳින්න. ඔබ අභියෝග පසුපස අභාගොස් ජයගන්නේ කවරත්. ඔව් ඔබට පුළුවන්. ඔබට ඕනම එක්සෑම් එකක් ඕනම චැලෙන්ජ් එකක් වඩ යන්න ඔබව අප්ඩේට් කරගන්න සැබවින්ම පුළුවන්.